අහිංසා යනු මහනුවර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රූමත් කාන්තාවකි. ඇගේ සැමියා සේනක කෝටිපති ව්‍යාපාරිකයෙකි. අහිංසාට මේ විවාහයෙන් වයස අවුරුදු 6ක පුතෙක් සිටියා. සේනක කලින් විවාහයෙන් දික්කසාද වූවෙක්. සචිනි නම් වූ ඇය ගණකාධිකාරීවරියක්. සචිනිගෙන් සේනක දික්කසාද වන විට තුන් හැවිරිදි හා පස් හැවිරිදි දරු දෙදෙනෙක් සචිනිට සිටියා. සචිනිගෙන් දික්කසාද වී අහිංසා සමග විවාහ වූ සේනකට මේ විවාහයේ සය හැවිරිදි පුතු සිටියදී හදිසියේ වාහන අනතුරකින් මිය ගියා. අහිංසා දැන් අසනීප තත්වයකින් පෙළෙන්නේ. තදබල ඇඟපත රුදාවකින්ද පෙළෙයි. ආහාර අරුචිය නිසා ශරීරයද කෙට්ටු වී ඇත. රාත්‍රී නින්දෙන් දිගැස්සී අවදිවීම නිසා නිදි නොලබා රාත්‍රිය අවදි කරයි. නිවසේ රාත්‍රියට යමෙක් එහා මෙහා යන අඩි සද්ද ඇසෙන්නට විය. වරෙක කෙනෙක් එහා මෙහා ඇවිදින ඡායාවක් පෙනේ. කවුදෝ ඇයට කතා කරන මුමුණන හඬක් ඇසෙයි. එහෙත් කියන දේ නොතේරෙයි. රෑතවල් දෙකේම නිවසේ වරින් වර මහා දුර්ගන්ධයක් හමායයි. මේ රෝග තත්වයට ඇඟපත රුදාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවිනි. මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එයින්ද සුවයක් නොවිය. මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට ලැබුණු ප්‍රතිපානය කළ විට නිදි සුවය නම් ඇය ලැබුවාය. විවිධ අභිචාර විදි කළත් ඒවායින්ද සුවයක් නොලැබූ තැන ඇය අවසානයේ මව්පියන් සමග ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසි තමන්ට එළඹැති රෝග තත්ත්වයන් හා නිවසේ පවතින අසාමාන්‍යතාවය පැහැදිලි කළාය. ගවේෂකවරයා අහිංසාගේ රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇයට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට විය. ඒ ඇනිල්ලේ කෙලවරක් නැති බව වැටහුණු හෙයින් එසේ අඬන්නට ඉඩදී අවසානයේ දින 21ක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදිනද භූතාත්මය අඬන්නට විය. මෙසේ හඬමින් භූතයාගේ දුක තුනී කරගන්නට ඉඩදී තුන්වැනි දිනයේ නැවත පැමිණි විට අහිංසාට ආවිෂ්ට වූ භූතාත්මය සමග ගවේෂකවරයා කතා කරන්නට විය. කවුද මේ ශරීරයට ඇතුල් වෙලා අඬන්නේ? මම සේනක, යැයි භූතාත්මය උත්තර දුන්නේය. කවුද මේ සේනක කියන්නේ? මොකක්ද මෙයා එක්ක තියෙන සම්බන්ධය? මම මේ අහිංසගේ මහත්තයා, විවාහක සැමියා. ඇයි ඉතින් මේ නොනට කරදර හිරිහැර කරන්නේ? මහත්තයා, මට කියාගන්න බැරි දුකක් වේදනාවක් තියෙනවා. ඒක කියාගන්නයි අහිංසගේ ශරීරයට ඇතුළු වුණේ. මගේ කලින් විවාහයේ නෝනා සචිනි, එයාගේ ඇඟට රිංගන්න උත්සාහ කළත් ඒක බැරි වුණා. ඊට පස්සේ අහිංසගේ ඇඟට රිංගුවේ මගේ දුක කියාගන්නයි, මට සාධාරණයක් ඉෂ්ට කරගන්නයි. ඔව්, ඔබේ දුක නිවන්න අපටත් පුළුවන් දෙයක් කරන්න අපි සූදානම්. කියන්න බලන්න ඔබේ දුක. මහත්තයා, මම කලින් විවාහ වෙලා හිටියේ සචිනි එක්ක. සචිනි ගණකාධිකාරිනියක්. එයා සංවේදී නෑ, සංසුන් නෑ. මාත් එක්ක සංලාප නෑ. අපි ව්‍යාපාරික වෙන මහත්තයා. හැන්දෑවට ගෙදර ආවම සන්තෝෂෙන් ඉන්න තමයි කැමති. සචිනි ළඟ ආදරය, කරුණාව, ලෙන්ගතුකම තිබුණේ නැහැ.
මගේ දරුවෝ දෙන්නටත් ගහනවා බනිනවා නිතර සැරවැර මටත් එහෙමයි. ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මම සචිනිගෙන් දික් අසාද වුණා. මගේ කොම්පැනියේ ලක්ෂාව කළ කෙනෙක්ම තමයි අහිංසා. එයා සංවේදී. අපි දෙන්න අතරේ සම්බන්ධයක් ඇති වෙලා මම අහිංසාව විවාහ කරගත්තා. කලින් විවාහයේ දරු දෙන්නටම නියමිත නඩත්තුව හැම මාසෙම නොවරදවා ගෙව්වා. ඉතින් මහත්තයා, මේ අහිංසා මගේ පුතාව සන්තෝෂයෙන් හුරතල් කරනවා දැක්කම මට මගේ කලින් දරුවෝ දෙන්නම හිතර මතක් වුණා. මම මහා දුකකින් සන්තාපයකින් දැවි දැවි හිටියේ. මම ඇක්සිඩන්ට් එකකින් මැරෙන වෙලාවෙත් ඒ දරු දෙන්නවමයි මතක් වුණේ. ඒ දෙන සචිනිගෙන් බැනුම් තරවටු මැද්දේ දුක් විඳින හැටි මතක් වුණා. ගෑණියේ ඔය දරුවන්ට ඔය වගේ නපුරු විදිහට සලකන්න එපා කියලා සචිනි ළඟට ගිහින් මම කෑ ගහලා කිව්වා. එයාට මම කියන දේ ඇහුනේ නෑ. ඒ පාර සචිනිගේ ඇඟට රිංගන්න උත්සාහ කළා. ඒකත් බැරි වුණා. ඊට පස්සේ අහිංසගේ ඇඟට රිංගුවා. දැන් මගේ දුක කියාගන්න පුළුවන්. සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. එදිනට නියමිත ප්‍රතිකාර අවසන් කළ ගවේෂකවරයා නැවත පැමිණෙන දිනයට සචිනිගේ දරු දෙදෙනාත් දෙපාර්ශවයේම මව්පියනුත් කැඳවාගෙන එන්නයි අහිංසාට කීවේය. ඊළඟ දිනයේ අහිංසාගේ මව්පියනුත් සචිනිත් ඇගේ මව්පියනුත් දරු දෙදෙනාත් ගවේෂකවරයා හමුවට පැමිණියහ. එදිනද අහිංසාට ආවිෂ්ට වූ සේනකගේ භූතාත්මය අඩන්නට වූයේය. ගවේෂකවරයා භූතාත්මය අමතා කතා කළේය. ඇති ඇති, දැන් ඇඬුව ඇති. ඔන්න අද කලින් නෝනයි දරු දෙන්නයි ඇවිත් ඉන්නවා. සචිනි නැවත විවාහ වෙලත් නෑ, දරු දෙන රැක බලාගෙන ඉන්නවා. ගවේෂකවරයා භූතාත්මයට කීවේය. අනේ මගේ පුතේ දුවේ, ඔය දෙන්නා නැතුව මම කොයි තරම් වේදනාවෙන්ද හිටියේ. අනේ සචිනි, මගේ දරුවෝ දෙන්නට කරදර කරන්න එපා. මට දරාගන්නම බැරි නිසයි ඔයගොල්ලන් අතහැරලා ගියේ. ඒත් මම මගේ යුතුකම් ඉටු කළා. භූතාත්මය අඬමින් දරු දෙදෙනා වැඳගත්තේය. මගේ පුතේ දුවේ, තාතට සමාව දෙනව නේද? භූතාත්මය දරුවන්ගෙන් ඇසිය. දරු දෙදෙනාම ඔව් ඔව් කීහ. මහත්තයා, දැන් මගේ දුක වේදනාව තුනී වෙලා ගියා. දැන් මම නිදහස්. මාව හොඳ තැනකට යවන්න. භූතාත්මය ගවේෂකවරයාට කීවේය. පවුල් දෙකේම අය එක් වී සාංගික දානයක් පිරිනමා සේනකට පින් අනුමෝදන් කොට ඔහුගේ භූතාත්මය අනුරාධපුරයට යවන්නට සූදානම් වී නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය. ඔවුහු සාංගික දානය පිරිනමා සේනකට පින් අනුමෝදන් කළහ. එදින අහිංසා සේනකගෙන් අයිති වූ උතනයෙන් මුදලින් රුපියල් කෝටි දෙකක් හා මෝටර් රථයක්ද නිවසක්ද ඔහුගේ මුල් විවාහයේ දරු දෙදෙනාට ලියා ඔප්පු බාරදීමට තරම් සංවේදී වූවාය. ඒ පින්කමෙන් පසු යලිත් පැමිණි දිනයේ භූතාත්මය පළතුරු වට්ටියකට සම්බන්ධ කොට පවුල් දෙකේම ඥාතීන් සමග අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා පියවර ගත්තේය. දැන් අහිංසා සම්පූර්ණයෙන් සුවපත් වී ඇති අතර පවුල් දෙකේ සමගියක්ද ගොඩ නැගී ඇත. සචිනි එදා ඉවසුවා නම්, සංවේදී වුණා නම් අපට ඔබට ලියන්නට, කියන්නට, කියවන්නට කතාවක්ද නැත.